කොහොමද කොහොමද කට්ටිය හොඳින් කියලා හිතනවා අද අපි හදන්නේ තව බ්‍රිටිෂ් ක්ලාසික් එකක් ඒ තමයි චිකන් පයි අපි මේ ළඟදි හදපු ෂෝට්කට් පේස්ට්‍රි රෙසිපි එකක් පාවිච්චි කරගෙන අද රස ෆිලින් එකක් හදන්න ඉගෙන ගමු එහෙනම් කෙලින්ම වැඩේට බහිමු ෆිලින් එකට අපිට අවශ්‍ය වෙන්නේ ලූණු ගෙඩි දෙකක් හොඳට චොප් කරලා ඒත් එක්කම සුදු ලූණු බික් පහක් ඒකත් හොඳට චොප් කරලා ඕගොල්ලන්ට තියෙනවා නම් ෆ්‍රෙෂ් තයිම් පොඩ්ඩක් හෝ ඩ්‍රයි තයිම් තේ හැඳි දෙකක් ඒ වගේම හතු ග්‍රෑම් 250ක් ටිකක් මහතට ස්ලයිස් කරලා හතු මික්ස් එකක් පාවිච්චි කරනවා නම් ගොඩක් හොඳයි ලීක් එකක් හොඳට ස්ලයිස් කරලා ඕගොල්ලන්ට ලේසියෙන් ලීක් ගහක් හොදන්න ඕන නම් මම පෙන්වනවා වගේ ලීක් ගහ මැද්දෙන් පළලා අඩිස්ස කපන්නේ නැතුව ඊට පස්සේ ටැප් එකකින් අල්ලගෙන කොළ ටික හොඳට හොද ගන්න පුළුවන් මේ ෆිලින් එකට තව බටර් ග්‍රෑම් 75කුයි පිටි මේස හැඳි 3ක් 4ක් විතර චිකන් ස්ටොක් කියුබ් දෙක රත් වෙච්ච වතුර මිලිලීටර් 400කට බිය කරගෙන ගම්බිරිස් සහ ලුණු ඔගොල්ලන්ගේ ටේස්ට් එක අනුව බදින්න ඔලිව් ඔයිල් ටිකක් කිරි මිලිලීටර් 100ක් ඒ වගේම චිකන් බ්‍රෙස්ට් ග්‍රෑම් 600ක් මේ වගේ හොඳට කියුබ් කරගෙන ෆිලින් එක හදන්න බෑබාගෙකට ඉස්සෙල්ලා චිකන් එක ලුණුයි ගම්බිරිස් වලිනුයි පොඩ්ඩක් සීසන් කරන්න අපේ පාය එක ලස්සන කරන්න අපිට පිත්‍රයකුත් අවශ්‍ය වෙනවා එග් වොෂ් එකකට ඉස්සෙල්ලාම ලොකු pan එකක ඔලිව් ඔයිල් ටිකක් රත් කරගෙන අපේ ලුණු ටික බැදගමු රන්වන් පාටක් වෙනකන් ඊට පස්සේ අපේ සුදු ලුණුයි ටයිම් ටිකයි මේකට එකතු කරගෙන තව විනාඩියක් දෙකක් ටෙම්පරාදු කරගමු ලුණු ටික තව සොෆ්ට් වෙනකන් ඊට පස්සේ රස්නෙත් වැඩි කරගෙන අපේ චිකන් එකත් එකතු කරගෙන හොඳට බැදගමු චිකන් එකත් බැදිලා පොඩ්ඩක් රන්වන් පාට වෙනකොට අපි මේකට එකතු කරගමු අපේ ස්ලයිස් කරපු ලීක්ස් ටික ලීක්ස් ටිකත් සොෆ්ට් වෙන පටන් ගන්නකොට අපි ඊළඟට අපේ මෂ්රූම්ස් ටික මේකට එකතු කරගමු එලවලු ටික සොෆ්ට් වෙලා තැඹුණාට පස්සේ අපේ බටර් එක මේකට එකතු කරගෙන මේක දිය කරගමු. දැන් රස්නේ හොඳට අඩු කරගෙන බටර් එක දිය වුණාට පස්සේ අපි අපේ චිකන් එකට පිටි තේ හැඳි 3ක් 4ක් විතර මේකට එකතු කරගෙන විනාඩි 5ක් හොඳට මේක මික්ස් වෙන්න දෙන්න. ඊට පස්සේ අපේ චිකන් ස්ටොක් එකත් මේකට එකතු කරගෙන හොඳට කලවම් කරගන්න. ඕගොල්ලන්ට පෙනේවි මේ මික්ස්චර් එක හාමු වෙන ගමන් අර ග්‍රේවි එක තික් වෙනවා මේ ටිකත් හොඳට හාමු වුණාට පස්සේ අපේ කිරි ටික මේකට එකතු කරමු දැන් මේක පොඩ්ඩක් රහ බලලා ඕගොල්ලන්ගේ ටේස්ට් එක අනුව ලුණුයි ගම්බිරිස් වලිනුයි ඇඩ්ජස්ට් කරගන්න මට අවශ්‍ය උනේ ගම්බිරිස් විතරයි පයි කේසින් එකට අපිට අවශ්‍ය වෙන්නේ ෂෝට් ක්‍රස්ට් පේස්ට්‍රි ග්‍රෑම් 600ක් විතර. ඕගොල්ලොන්ට මේක කඩිනුත් ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේක හදන විදිහ පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ ලින්ක් කරලා දෙන්නම්. ඉස්සලාම පේස්ට්‍රි එකේ ග්‍රෑම් 400ක් රෝල් කරගන්න සෙන්ටිමීටර් භාගයක් විතර තික් එකට. ඊට පස්සේ මේක ට්‍රාන්ස්ෆර් කරගන්න මම මේ පෙන්නනවා වගේ ඕගොල්ලොන්ගේ අවන් ප්‍රූෆ් ඩිෂ් එකට. මේ වගේ ඩිෂ් එකේ සයිස් වලට හොඳට ප්‍රෙස් කරගෙන අපේ වටේ තියෙන වැඩිපුර පේස්ට්‍රි ටික කපාගෙන අයින් කරගමු. මේ කපාගත් වැඩිපුර පේස්ට්‍රි ඉතුරු ෂෝට් ක්‍රස්ට් පේස්ට්‍රි ග්‍රෑම් 200යි ආයෙමත් සෙන්ටිමීටර් භාගයකට තික් එකට රෝල් කරගෙන අපි මේ වගේ ස්ටෑන්ඩ් බයි එකේ තියාගමු. දැන් අපේ පයි කේසින් එක ෆිල් කරගමු අපේ චිකන් ඇන්ඩ් මෂ්රූම් මික්ස්චර් එකත් එක්ක. ඊට පස්සේ අපේ පේස්ට්‍රි කේසින් එකේ සයිඩ්ස් වලට හොඳ එග් වොෂ් එකක් දෙමු. ඊළඟට අපේ පේස්ට්‍රි ලිඩ් එකත් මේ වගේ ට්‍රාන්ස්ෆර් කරගෙන මේ දෙක හොඳට ප්‍රෙස් කරලා අලවගෙන අපේ වැඩිපුර පේස්ට්‍රි ටික කපාගෙන අයින් කරගමු.
ඊට පස්සේ මේක තවත් සීල් කරගන්න ඒ වගේම ලස්සන කරන්න ඕගොල්ලොන්ගේ ඇඟිලි තුඩු පාවිච්චි කරගෙන මම මේ පෙන්නන වගේ ඩිසයින් එකක් හදාගන්න. දැන් මේකටත් හොඳ එග් වොෂ් එකක් දීලා මම මේ පෙන්නන වගේ පාය එක ලිඩ් එක පොඩ්ඩක් කපා ගන්න. එතකොට මේක බේක් වෙනකොට ඇතුලේ තියෙන ස්ටීම් එක මේව හරහා ඉවත් වෙයි. දැන් මේක බේක් වෙන්න දෙන්න සෙල්සියස් අංශක 180ට රත් වෙච්ච අවන් එකකට විනාඩි 40ක් 45ක් විතර. ඕගොල්ලොන්ගේ පේස්ට්‍රි එක ලස්සන රන්වන් පාටක් වෙනකම්. ඕගොල්ලොන්ට තව අයිඩියා එකක් හැටියට විශේෂයෙන් එළවලු අඩුවෙන් කන පොඩි සෙට් එකකට මේකට කැරට් වගේ බ්‍රොකොලි ග්‍රීන් පීස් හෝ නිවිති වගේ එළවලුත් මේකට එකතු කරගන්න පුළුවන්. ඒ වගේම කියුබ් කරගත්ත බේකනුත් මේකට එකතු කරගන්න පුළුවන්. එක්ක ඉතින් තව අමතර දේවල් ඕනේ නැහැ. ඕනෙම නම් මේකත් එක්ක චිප්ස් ඒ වගේම මෑෂ් පොටේටෝස් සුපිරි. එහෙනම් මම හිතනවා ඔයගොල්ලෝ මේ රෙසිපි එකට කැමති වෙයි කියලා. ප්ලීස් ලයික් එකක් දාලා subscribe කරලා මාව follow කරන්න Instagram එකේ Facebook එකේ. ඔගොල්ලෝ සීලු දෙනාටම සුබ දවසක්. ආයෙ ළඟදිම හම්බ වෙමු. එතකන් සීලු දෙනාටම peace.